සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ සැදී පෑදෙනවා පත්තර සමගින් දවසේ ආරම්භය ගන්න අප සූදානම් වෙනවා ඔබට ඒ ආරම්භය දෙන්න පත්තර අද ප්‍රධාන ශීර්ෂ පාඨ කරන්නේ මොනවද ලංකාදී ප්‍රධාන ශීර්ෂ පාඨය පෙරළනම් අද පත්තර විස්තර පටන් ගමු අද ලංකාදීපයත් තවත් පත්තර කීපයකට මම දැක්කා පත්තර කීපයකම තිබෙනවා මේ ප්‍රධාන ශීර්ෂ පාඨය කොටගෙන රටින් පිටවීම තහනම් කිරීමේ සිද්ධිය වාර්තා කරන්නේ අර්ජුන්ගේ ඉල්ලීම ඉවතට රට ගමන් තහනම දිගටම සුමිත් ජයවික්‍රම අයලියන් විදේශගත වීම තහනම් කරමින් අධිකරණයෙන් තමාට පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස පර්පිචුවල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජාරත් මෙනවිය ඊයේ ප්‍රතික්ෂේප කරා රාස් පොලිසිය මගින් ඉල්ලුම් කරු සැක්කරුවෙකු ලෙස නම් කර තිබීමත් ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීමත් යන කරුණු මත ඔහුගේ ඉල්ලීමට ඉඩදිය නොහැකියයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා. බැඳුම් කරේට අදාළව සහ ඉන් අනතුරුව ආපු අතුරු කතන්දර අද පත්තර පිරෙන්න දාලා තියෙනවා. ප්‍රධාන ශීර්ෂ පාඨ ඒකම් ප්‍රධාන පිටු වාර්තා ඇතුල් පිටු වාර්තා විදියට ප්‍රධාන පිටුවල තියෙන ඊට අදාළ දේවල් බලාගෙන යමු. ආරම්භ කළේ අර්ජුන්ගේ ඉල්ලීම ඉවතට රට ගමන් තහනම දිගටම. ඊළඟට අනිකා ගැන තියෙනවා. අනිකා කියලා කිව්වේ අනිකා විජේසූරිය. මේ තියෙන්නේ ඊට අදාළ සටහන. අනිකාට ජීවිත තර්ජන පරීක්ෂණ CID ඉවත් කරන්නේ බලපෑම් මනෝප්‍රිය ගුණසේකර රංජන් කටුගම්පොළ සමගින් ලියන පර්පිචුවල් ට්‍රෙසරි සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියන් විසින් මිලදීගෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ පදිංචියට දුන්නේ යයි කියන මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසේ මුල් හිමිකාරිය වූ අනිකා විජේසූරිය මෙනවියට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ සමීප ඥාතියක බව කියන පුද්ගලයෙක්ගෙන් LVI කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්ෂණ කටයුතු රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් LVI ඇතැයි වාර්තා වෙනවා. මුලින්භාවේ අනිකාට ජීවිත තර්ජන ඊට පස්සේ ඒවා හොයන්න CID දැම්මා. දැන් CID මේ පරීක්ෂණ ඉවත් කරන්න කියලා පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වෙනවා කියලා පත්තර ලියනවා. එකක් නෙවෙයි තවත් එකක්. මේ අනිකා නෙවෙයි අනික. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය එයමයි. අනිකා විජේසූරිය රහස් පොලිසියට කළ පැමිණිල්ල මරණ තර්ජන පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කිරීමට බලපෑම් බුද්ධිමාල් රුබේරු ප්‍රශ්නාර්ථයත් එක්කයි දාන්නේ. පර්පිචුවල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදීගෙන හිට මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ බිරිඳට දුන් බව පැවසෙන මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වූ අනිකා විජේසූරියට හිට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ සමීපතම ඥාතියෙකු බව පැවසෙන පුද්ගලයෙක්ගෙන් එල්ල වූ බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්ෂණ කටයුතු රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා. මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වූ අනිකා විජේසූරිය මහත්මියට සහ ඇගේ ඥාතීන්ට එල්ලූ බව පැවසෙන තර්ජන හේතුවෙන් බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා විසින් ඇයට සහ ඇගේ ඥාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මීට පෙර අවස්ථාවක විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුණි. මෙම තර්ජනවලින් අනතුරුව ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විදේශ රටකට ගොස් ඇතැයි පැවසෙන අනිකා විජේසූරිය එහි සිට තමන්ට එල්ල වූ ජීවිත තර්ජන පිළිබඳ විද්‍යුත් පණිවිඩයක් මගින් රහස් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ සටහනයි අපි පත්තරය ඇසුරෙන් වාර්තා කළේ. ඊට පස්සේ අපි සූදානම් වෙනවා මෞබිම් පත්තරයට අවධානය යොමු කරන්න. මෞබිම් පත්තරයේ තියෙන්නේ ජයිප ලේකම් ටෙල්වින් සිල්වා කළ ප්‍රකාශයක්. චෝදනා අප්පු වෙලා ඉවරයි රවි දැන්ුණත් උසාවි ගෙනියන්න පුළුවන් අනුරාධා හේරත් වාර්තා කරන්නේ. ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයක් විදිහටයි ඒ වාර්තාව ගේන්නේ. බැඳුම් කර මිලදී ගැනීමේදී රාජ්‍ය බැංකු ප්‍රධානීන් කැඳවා ආවම ලන්ස තැබීමට නියෝග කිරීම හා අල්ලසක් වශයෙන් සුපිරි නිවසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රී රවි කරුණානායකට එරෙහිව මේ මොහොතේ වුවද නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරනවා. බැඳුම් කරේ සහ ඒ ආශ්‍රිත තොරතුරු කීපයක් අපි පත්තර ඇසුරෙන් වාර්තා කළා. එතනින් එහා තවත් සිද්ධි කීපයකට අවධානය යොමු කරනවා.
විනිසුරුවරයෙක් පිළිබඳව කතන්දරයක් තියෙනවා. ඒ වගේම රන්දීර් පිළිබඳව සිද්ධිය තියෙනවා. තවත් සිද්ධි ගණනාවක් තියෙද්දි අපි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ කනේ පාරකෑ තරුණයා ගැන අලුත්ම සටහන ඔබට කියන්නටයි. කනේ පාරකෑ තරුණයාට අධික ශබ්දය දරන්න බෑ. වහාම ප්‍රතිකාරවලට යොමු කරන්න. බන්දුල ගුණවර්ධන කියන්නේ ඉෂාරා සිල්වයිලියන්. මෙන්න ඊට අදාළ වාර්තාව. හම්බන්තොට පැවති විරෝධතාවයකදී සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ කනේ පහරකට ලක් වූ තරුණයා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු තත්ත්වයේ පසුවන බව තංගල්ල බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මවුබිමට සඳහන් කරනවා. ඔබ දැක්කා වැරෙන් එල්ල වුණු ඒ පහර කන හරහා වදින ආකාරය. දැන් කියන්නේ කනේ පහරකෑ තරුණයාට අධික ශබ්දය දරාගන්න බෑ කියලා. ඒ තරම් අධික ශබ්දයක් දැනුණාද ඒ මොහොතේදී කනේ පහර වදින අවස්ථාවේදී? දැන් ඊළඟට අර දිවුලපිටියේ කේස් එක, ඒකට මාට්ටු වුණු පළාත් සභා මන්ත්‍රීවරයා රන්දීර්ට ඉජාපේන් විනය පරීක්ෂණයක් ත්‍යාගා ශ්‍රීමාලි වාර්තා කරන්න. පොලිස් විශේෂ කාර්ය බලකාය හා පාතාල කල්ලි අතර පසුගිය දින දිවුලපිටියේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රුද්දිගුටේරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මහලේකම් කබීර් හෂීම්ට ඊයේ දැනුම් දී තිබෙනවා. ඒ රන්දීර් ගැන පරීක්ෂණය විනිසුරු ඉලංචේලියන් නැවතත් ඇවිල්ලා තියෙනවා මාධ්‍යවලට. ඔබ දන්නවා පෞගේ දාස්සල ඔහු පිළිබඳව කාරණාවක් කතා කළා. ඔහුගේ ආරක්ෂකයෙකු පොලිස් නිලධාරියෙකු වෙඩිවැදි මේ යාමේ සිද්ධියෙන් අනතුරුව ඔහු සංවේදී වුණු ආකාරය සෑහෙන කතාබහකට ලක් වුණා. දැන් තවත් සිද්ධියක්. විනිසුරු ඉලංචේලියන් යලි කරලියට යාපනයේ දිස්ත්‍රික්කයේ බිලිපු ජාතහනම් වවුනියාවේ රසාදි ඇතුළු පිරිසක් වාර්තාවක් කළා තියෙන්නේ. හින්දු ආගමික උල්ලේ සඳහා යාපනයේ දිස්ත්‍රික්කයේ කෝවිල් තුල සත්ව බිලි පූජා අත්තිතුවමින් යාපනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. සමස්ත ලංකා සෛව මහා සභාව විසින් යාපන මහාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව විනිසුරු යාපනයේදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුවයි ඉලංචේලියන් නැවත වතාවක් කතාබහට ලක්වන්නේ අදාළ කාරණාව පත්තර වාර්තා කරන විදිහට. ඉන් අනතුරුව දැන් ඊයේ දවසේදී අධිකරණයේදී තවත් අවධානය යොමු වුණු කාරණාවක් ගැන පත්තර ඇසුරින් වාර්තා කරන්න සූදානම් වෙනවා. අධිකරණයට විනිසුරුවරුන්ට අපහාස කළා යයි පැවසෙන සිදුවීම අදේ ලංකාදීපයේ පළ කරන්නේ මෙන්න මෙහෙමයි. රන්ජන්ට නොවැම්බර් 21 උසාවියෙන් යලි නොතේසි ලංකාදීපයේ ප්‍රධාන පිටුවට වාර්තා බාරම් වෙනවා. විදැක්කා පත්තර ගණනාවක් අදේ පළ කර තිබෙනවා. ඒ මවුබිම ප්‍රධාන පිටුවට අරගෙන එන්නේ මෙන්න මේ විදිහට. සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ට අල්පොන්සු උසාවියේ ඊළඟ දවස නොවැම්බර් 21 කමල් මහේන්ද්‍ර වාර්තා කරන්නේ. අදාළ සිද්ධිය ඉන් අනතුරුව නැවතත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අදහස් පළ කරපු ආකාරය, ඒ වගේම මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී ඔහු අවට සිටි ඔහුගේ ආධාරකරුවන් හැසිරුණු ස්වරූපයේ ඉන් අනතුරුව ආධාරකරුවන්ගේ ක්‍රියාකලාපයේ ඒ සියල්ල දැන් බලන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවන කළු විහාරයේ සහ අනිල් ගුණරත්න මහතුරන් හමුවේ කැඳවූ මෙම පෙත්සම් ගොනු කර තිබුණේ සිංහලරාවේ සංවිධානයේ වහලේකම් පූජ්‍ය මාගල්කන්දි සුදත්ත හිමි හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සුනිල් පෙරේරා මහතා විසින්. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මේ සුමන්තිරන් මහතා පෙනී සිටියා. නොතිසි නොලැබුණු බවට වගුත්තරකාර පාර්ශ්වය ප්‍රකාශ කළ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන් රාමනායකට නියෝග කළේ එළමෙන 21 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. පෙත්සම් කැඳවීමෙන් පසු දෙපාර්ශ්වයම අදහස් පළ කළා. නීතිඥවරු කවදාවත් රිසිට් එකක් දෙන්නේ නැත්තේ ඇයි? අද මිලියන් ගණන් හොයන දවසට මම දන්න නීතිඥවරෙක් ඉන්නවා මේ සීලොම සල්ලි අරන් කියලා කැසිනෝ ගන්න. ඉතින් මේකයි තත්ත්වේ. අපි අධිකරණයට යනවා අපිට කෙල කිලින්න බෑ. උඩ බොත්තම් දාන්න ඕනේ වෙවුලනවා. අපිව බය කරනවා. බලහත්කාරයෙක්. එහෙම කරන්න එපා. දූෂිත විනිසුරුවරු ඉන්නවා. රඥන් රාමනායක මහත්තයා කියන විදිහට දූෂිත විනිසුරුවරුන් ළඟට ගිහිල්ලා අපිට සැබෑ ලෙසම යුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා සැබෑ ලෙසම අපිට ලොකු ප්‍රශ්නයක් තමයි. ඒක නිසා වෙන්නේ ඔහු විසින් අනිවාර්යයෙන්ම ඒ කවුද කියලා අධිකරණයට ඔප්පු කරන්න ඕනේ. මේක අධිකරණයේ ගෞරවය පිළිබඳ
පිළිබඳව තියෙන ප්‍රශ්නය. එතකොට නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායක ඉන්න මහජන නියෝජිතයෙක් හැටියට එතුමා කරපු ප්‍රකාශය අතිශයින් බරපතල ප්‍රකාශයක්. ඒ බරපතල ප්‍රකාශයට අවශ්‍ය කරන සාධනීය පිළිතුරු ගරු අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහු විසින් ඉදිරිපත් කරන්න ඕන. අනතුරුව යලිත්වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට සිට රංජන් රාමනායක අධිකරණයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. විපක්ෂින දූෂිතයන්ගේ නම් මෙලි කළා. ඉතින් මේ හැම දූෂිතයම ඇවිල්ලා අධිකරණයේ කින මේ රෙද්ද ඇතුළේ තමම වාවෙන්. බැඳුම් කර හොරු ඇතුළු මේ සියලු දෙනා බේරෙන්නේ වැඩිම මිලක් ගන්න ජනාධිපති නීතිඥයන් අල්ලලා. මේ මාව කොණිත්නවා කියන්නත් එපා කියලා. ශ්‍රී අගමැතිතුමා බැඳුම් කර ප්‍රොෆෙසර් කැඳවන්න ඕනේ කියලා කියලා දෙනවා. මුතුමත් ඒ ස්ථාවරේ ඉන්නවා. රංජන් රාමනායකවත් කැඳවන්න ඕනේ. ඕනම කෙනෙක්. මේදී රංජන් රාමනායකගේ ආධාරකරුවන් ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට බැන වැදුනේ මෙලෙසින්. අනතුරුව යලිත් අධිකරණ භූමියෙන් පිටතදී නොසන්සුන් ලෙස හැසිරුණු රංජන් රාමනායකගේ ආධාරකරුවන් පොලිසිය විසින් ඉවත් කිරීමට උත්සාහ කළද ඔවුන් යලිත් මාධ්‍යයට මෙලෙස බැන වැදුනා. අධිකරණ භූමිය ආවට ඔවුන් හැසිරුණු ආකාරය සහ ඔවුන් විවිධ දේවල් පැවසු ආකාරයයි ඒ ඔබ බලාගෙන හිටියේ. අපි තවත් සිදුවීම් කීපයකට යමු. මෙතන ඉඳන් අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා විවස්ථා කතා. ඊට කලින් තව එක සටහනක් බලලෙමු. නව නාවික හමුදාපති සිරිම වන් රණසිංහ ලියන්නේ ඉන්දිකාරාම නායක. නව නාවික හමුදාපති වශයෙන් වයිස් අඩ්මිරාල් සිරිමිවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිනවා. ශ්‍රී ලංකාවේ 22 නාවික හමුදාපතිවරයා වශයෙන් තමයි අඩ්මිරාල් සිරිමිවන් රණසිංහ මහතා පත්වීම ලැබුවේ. එන යන්න විවස්ථා පාර දිගේ මේ දවස්වල කොච්චර කතා කරනවාද? ඒ දවස්වල දිගට හරහට කතා වුණු සයිටම් තාම නිමක් නැතුව කතා වෙනවා. ඒ අතරේ විවස්ථාව ඇවිල්ලා තියෙනවා. මොකක් හරි මාතෘකාව කතාවට එනවමයිනේ බලන්න කොයකෙත් වැඩි. අද විවස්ථා ගැන ප්‍රධාන පිටු තබන සටහන්. විවස්ථා කෙටුම්පතක් නෑ, ඇත්තේ වාර්තාවක් පමණයි. අන්තවාදී පිරිස් හිමිවරුනුත් ජනතාවත් නොමග යවනවා ඇමති දයාසිරි කියන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ විවස්ථා කෙටුම්පතක් නොව විවිධ පාර්ශ්වයන්හි අදහස් ඇතුළත් වාර්තාවක් පමණක් බවත් විවිධ අන්තවාදී කණ්ඩායම් ඒ පිළිබඳ වැරදි මත ඉදිරිපත් කරමින් භික්ෂූන් වහන්සේලාත් ජනතාවත් නොමග යවමින් සිටින බවත් සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ඊයේ කියනු. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඇමති දයාසිරි නියෝජනය කරන්නේ. ඔහු කියන්නේ විවස්ථා කැටුම්පතක් නෑ, ඇත්තේ වාර්තාවක් පමණයි. අන්තවාදී පිරිස් හිමිවරුනුත් ජනතාවත් නොමග යවනවා. දැන් හිමිවරුන්වත් ජනතාවත් නොමග යවනවා කියලා ඇමති දයාසිරි කියද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නියෝජනය කරන බස්නාහිර පළාතේ මහා ඇමති කියපු දෙයක් පත්තරේ ඇතුලේ දාලා තියෙනවා. මෙතනට මේක පෙළගස්වන්නම්. නව විවස්ථාවක් එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නෙත් මහනාහිම්වරුන් එක්කයි. බස්නාහිර මහා ඇමති උසුර කියන්නේ මහනාහිම්වරු ප්‍රමුඛ මහා සංඝරත්නය පෙන්වා දෙන පරිදි නව විවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද එකඟතාවයක් නැති අතර තම පක්ෂය එකඟ වන්නේ විවස්ථා සංශෝධනයකට පමණක් බව බස්නාහිර පළාත් සභා ඇමති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කිරීමක් කරනවා. දැන් ඇමති දයාසිරි කියනවා අන්තවාදී පිරිස් මහනාහිම්වරුනුත් ජනතාවත් නොමග යවනවා කියලා. ඒ අතරේ ඉසුර දේවප්‍රිය තවදුරටත් කියනවා මහනාහිම්වරුන් ඇතුළු මහා සංඝරත්නයට පිටුපෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම් නැතයි කියලා. ඒකම ඊළඟට මධ්‍යම ආණ්ඩුකාරවරියගේ ප්‍රකාශයකට යන්න තියෙනවා. ඊට කලින් ඉසුර කියපු තවත් දෙයක් දිවයින පත්තරෙන් පුටාගෙන ඉන්නම්. නව විවස්ථාව ගැන සාකච්ඡාවට ජනපති මහනාහිම්වරුන් හමුවේ. ලියන්නේ චමින්ද සිල්වා. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහනායකයන්වරුන් හමු වී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා දින දෙකකට විදේශගත වී සිටින බවත් පැමිණි වහාම මෙම හමුව පැවැත්වීමට නියමිත බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඊයේ මහ ඇමති කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කියා සිටිනවා.
මේ අතරේ මධ්‍යම ආණ්ඩුකාරවරිය කියන දේ මේ බලන්න. මහනාහිම්වරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි. අප එයට ගරු කළ යුතුයි. දඹුල්ලේ ආර්යදාසගේ වාර්තාව. මල්වතු ආස්ගිරි පාර්ශ්වයේ මහනායක හිම්වරුන් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ රටේ ජනතාවගේ මතයයි. එම මතයට ගරු කළ යුතුයි. කිසිම ආකාරයකින් උන්වහන්සේ ලබා දෙන අවවාද අනුශාසනා පිළි නොගෙන සිටීමට නොහැකි. ඇය කියූ කතාවේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අයගේ අතරේ අදහස්වල වෙනසක් තිබෙනවාද? එකක් අපි බලමු. මෙතනින් ආරම්භ කරමුකු. දැන් ආණ්ඩුකාරවරියගෙන් මහනාහිම්වරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි, අපයට ගරු කළ යුතුයි. ඊළඟට ඉසුර කියලා තිබුණා නව ව්‍යවස්ථාවක් එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නෙත් මහනාහිම්වරුන් එක්කයි කියලා ඇමති දයසිරි කියන්නේ අන්තවාදී පිරිස් හිමිවරුනුත් ජනතාවත් නොමග යවනවා කියලා. ඒ අතරේ ආණ්ඩුවේ ඉන්න පූජ්‍ය අතුරලියේ රතනහාමුදුරු ව්‍යවස්ථාව ගැන ඔන්න ඊයේ කතා කරන්න ගත්තා. මෙන්න ඒක පත්තරයේ තියෙනවා. බලන්න වාර්තාව. ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවෙන් රට අවුල් ජාලයක් වේවි. අතුරලියේ රතනහාමුදුරු කියන්නේ නිමල කොඩිතුවක් වෙයි ලියයි. උන්වහන්සේ පළ කළ අදහස් දැන්. ජනාධිපතිතුමා රටට පොරොන්දුව දුන්න ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා කියලා. හැබැයි දැන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතුරු වාර්තාව මගින් මේ රටේ සුළු ජන වර්ගයන්ගේ ප්‍රශ්නවලට සාමකාමී උත්තරයක් සොයාගන්නට සංහිඳියාවකට යන්න තිබුණු අවස්ථාව සම්පූර්ණයෙන් නැති කිරීමක් තමයි මේ ලියවිල්ලෙන් අද සිද්ධ කරලා තියෙන්නේ. කරුණු කීපයක් දැන් කියනවා මේ ලියවිල්ල අරබයා. පළවෙනි කාරණේ තමයි මේක අතුරු වාර්තාවක්, මේකට කලබල වෙන්න ඕනේ නැහැ කියලා. මේ කමිටුවට 20 දෙනෙක් සම්බන්ධ වුණා. එතකොට 7 දෙනාගේ අනුමැතියක් පමණයි මේකට තියෙන්නේ. උතුරු හා නැගෙනහිර අපි කළ යුතු ප්‍රධාන දේවල් තියෙනවා. අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න කලින් සරල ප්‍රශ්න විසඳලා ජනතාවගේ විශ්වාසය අපි දිනා ගත යුතු තිබුණා. මම හිතන මට තේරෙන විදිහට එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලිව කියලා නැහැ. මේ කැටුම්පත ඔබවහන්සේ ප්‍රතික්ෂේප කරනවා නම් සම්බන්ධන ඔබවහන්සේ මොකක්ද යෝජනාවක්? පළමුවෙන් අපි බලන්න ඕන උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නේ නම් ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ අපි විසඳන්න පුළුවන් මොකද්ද? ඒ වගේම රටේ ජනතාවගේ ඉඩම් ජාවාරංකාරයන්ට දෙනවා වෙනුවට ජාතික ඉඩම් කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්න කියන. අදත් ඒ කොමිෂන් සභාව නැහැ. අපේ ආන්දරේ මේ කාගේ උමනාවකට මේ ව්‍යවස්ථාව ගේන්නේ මේ? බලමු. අර මොකක්වත් මිනිසුන්ට මේ තේරෙන්නේ නැතුන මිනිසුන් දෙයියෝ තමයි දන්නේ කියලා. ජාත්‍යන්තරයේ උමනාවටද? මට එහෙම්ම කියන්න බෑ. රටක ව්‍යවස්ථාවක් හදන්න ඕන ඉන්දියාවට හෝ බටහිර රටකට අවශ්‍ය විදිහ නෙමෙයි. ඒ විපාක විධාන එකම දුවතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවලදී ගොඩක් කියනවා. අපි තමයි මේ රජය ගෙනාවේ. ඒ වගේම 162ක බලය මේකට තියෙනවා බලයක් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. මට එක උත්තරයක් දෙන්න පුළුවන්. ඔය සිවිල් සංවිධාන සියලුම දෙනා සරත් පොන්සේකා ඡන්දය ඉල්ලන වෙලාවෙත් එතුමටත් සහයෝගය දුන්නා. හැබැයි ඡන්දය දිනන්න බැරිුණානේ. මං හිතනවා මේක සාමූහික ප්‍රයත්නයක්. දැන් මහජනයාගේ අදහස් විමසුවයි කියලා තියෙනවා. දැන් මොකද්ද අදහස් විමසන්න පාවිච්චි කරපු නියදිය? ඊට පස්සේ ඒ නියදියෙන් ලබාගත් අදහස මොකද්ද? උදාහරණයකට ගත්තොත් මහානායක ස්වාමීන් වහන්සේ කතෝලික සභාවත් එක්ක කතා කරන විසුණු වහන්සේලත් එක්ක සමාජ සාධක. දැන් මේ ආණ්ඩුව පරිවර්තනය කිරීමට අපි යම් දායක වීමක් වුණා. දැන් අපේ ඉන්න වප්පසරී ඉන්න කාගෙන්වත් සාක්ෂි විමසලා නැහැ. උන්වහන්සේ අහන්නේ සමාජ සාධක සමගින් කතා බහ කළාද? අදහස් විමසුවාද? ඒ අතරේ විවිධ කාරණා රජයේ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙක් උන්වහන්සේ මතු කරපු ආකාරයයි ඒ දක්නට ලැබුණේ. මේ අතරේ රට බෙදෙන ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්ෂේප වන ලෙසට අදිෂ්ඨාන පූජාවක් මහනුවර ගයාගේ වාර්තාව. මල්වතු ආස්ගිරි මහනාහිම්වරුන් පවා දැනුම් දුන් පරිදි රට බෙදෙන නව ව්‍යවස්ථාව හෝ ඒ සඳහා ගෙනෙන සංශෝධන සියල්ල අවශ්‍ය නොවන බවත් ඒ සියල්ල ප්‍රතික්ෂේප වේවායි පවසමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලකිමියන් ඇතුළු පිරිසක් ඊයේ මහනුවර ශ්‍රී දල්දා මාලිගයේදී අදිෂ්ඨාන පූජාවක් සිදු කළා. ඒ චාරුපයක් සමගින් පත්තරේ දාලා තියෙද්දි ඊළඟ සටහන ලංකාදීපෙන් වැලිකඩ කැරැල්ලෙන් මිය ගිය අයට වන්දි පිරිනැමීම මෙන්න බලන්න. වැලිකඩ කැරැල්ලෙන් මිය ගිය රැඳවියන්ගේ ඥාතීන්ට වන්දි. ජයන්ත සමරකෝන් වාර්තාව අරන් එන්නේ. වෛද්‍ය සභාව ඊයේ ගත්ත තේන්දුව මොකද්ද? වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කිරීමේ ප්‍රමිතිය පිළිබඳව අද ඒ තියෙනවා ලංකාදීපේ මෙන්න සටහනක් විදිහට. වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ගැනීමේ ප්‍රමිතිය වෙනස් කරන්නේ නැහැ. වෛද්‍ය සභාවයි තීරණය කරන්නේ. ඊයේ රැස්වී වෛද්‍ය සභාව එම තීන්දුව ගත්තා. පත්තර විස්තර ගණනාවක් ඔබට ඉදිරිපත් කරද්දී
හෙරු දඹදිව චාරිකාව මේ දවස්වල කතාබහට ලක් වෙනවා. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාව තිබුණා. අපි බලමු. බුදුන් වහන්සේගේ කුමාර අවධිය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන සිද්ධාර්ථ ගෞතම ගුවන්විදුලි නාට්‍යය සෑම දිනකම රාත්‍රී 7ට හිරු FM ඔස්සේ ප්‍රචාරය වෙනවා. නාට්‍ය අසුරින් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දුන් පිරිසට දඹදිව වන්දනා චාරිකාවක් හිමිවන අතර එහි පළමු අදියර අද ආරම්භ වුණා. සියලු පහසුකම් සහිතව සංවිධානය වන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවට සහභාගී වන පළමු කණ්ඩායම පින්සිත් පෙරදැරිව අදාළුයම කටුනායක ජාත්‍යන්තර ගොන්තොටුපළට පැමිණියේ මේ මහඟු පින්කමට සහභාගී වීමේ අරමුණින්. මෙම බැතිමතුන්ට ලුම්බිනිය, බුද්ධගයාව, කුසිනාරාව, ඉසිපතන මිගදාය, ජයශ්‍රී මහබෝධිය, රජගහනුවර, විශාලා මහනුවර, සැවැත්නුවර ආදී සිද්ධස්ථාන රැසක් වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවනවා. නොවැම්බර් 8වැනිදා දක්වා ක්‍රියාත්මක හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව අතරතුර විශේෂ කඨින පින්කම් වැඩසටහන්, ශීල සමාදාන වැඩසටහන්, ආනන්ද බෝධිය අසල පැවැත්වෙන කපුරු පූජාව ඇතුළු ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. සිද්ධාර්ථ ගෞතම හැමදාම කතාව අහන ගොඩක්ම දුප්පත් ජනතාවට මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඒ ගැන ගොඩක්ම ස්තුති වෙනවා. බුදුන් උපන් දේශයේ සියසින් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වුණා. ඒක දුර්ලභ අවස්ථාවක්. විශේෂයෙන් හිරු මාධ්‍ය ජාලයටත් හිරු සභාපතිතුමන්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බුදුන් උපන් දේශයේ අපිට පය ගහලා වන්දනාමාන කරගෙන එන්ට ලැබීම අපේ ලොකු වාසනාවක්. හිරු මාධ්‍ය ජාලයට සහ සභාපතිතුමා ඇතුළු සියලුම දෙනාට පින් දෙනවා. හිරු සිද්ධාර්ථ ගෞතම ගුවන්විදුලි නාට්‍ය ශ්‍රවණය කර බුදුන් උපන් පින් බිමට පා තබා සිද්ධාස්ථාන රසක් වැඳ පුදා ගන්නා මීළඟ බැතිබර නඩේට ඔබටත් එක්විය හැකියි. මීළඟ බැතිබර නඩේට ඔබටත් එක්විය හැකියි. යාලිත් මතක් කළා අපි පළමු විරාමය ගන්න. මන්ත්‍රී විමල් වීරවංශගේ කතාවක් ගැන මේ දවස්වල හරියට කතාවක් යනවා නේද? පෞගේ දවසක උත්සව අවස්ථාවකදී යම් අදහසක් පළ කරද්දී ඒ සඳහා පාවිච්චි කරපු වචන දැන් ඒක මෙවලමක් කරගෙන විවිධ අය විවිධ අදහස් දක්වන ආකාරය දක්නට ලැබෙනවා. අපි එතනට යන්න ඕනි. ඒ කතාව ගැන කියන්න කලින් අසනීප කතන්දරයක් මේ දවස්වල යනවනේ. ඒක අද ලංකාදීපයේ දාලා තිනවා. විමල් හදිසිය අසනීප වී රෝහලේ සුජිත් හේවාජුලිගේ ලියන්නේ. ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හදිසි අසනීපයෙන් කොළඹ ජාතික කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටිනවා. ඔහුගේ අසනීප තත්ත්වය මේ වන විට සුවහතට හැරි ඇතැයිද එම ආරංචි මාර්ග කියනවා. දැන් යමු බෝම්බ කතාවට. ඕකට අරහෙන් මෙහෙන් විවිධ ප්‍රතිචාර ලැබෙද්දී මෙන්න පක්ෂය ඇතුළෙන් ප්‍රතිචාරයක් ලැබුණා. බලන්න ලංකාදීප පත්තරයේ දාන විදිය. බෝම්බ කතාවට විමල්ට පක්ෂයෙන්ම බෝම්බයක්. ගම්පා තිලකරත්න ලියන්නේ පියසිරි විජේනායක කරපු ප්‍රකාශය අලලා. ඒ අලලා අද පත්තරේ දාන සටහනත් ඔහොම බලන්න. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් කළ බෝම්බ ගැසීමේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්. විමල් මේ ගැන සමාව ගත යුතුමයි. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පීසිරි විජේනායක කියන්නේ ගම්පා තිලකරත්න දිසානායක වාර්තා කරන විදිහයි මෙන්න පත්තරේ දාලා තියෙන්නේ. ඒ කොහොමද? ඒ මොකද්ද උනේ? පක්ෂය ඇතුළෙන්ම ප්‍රතිවිරෝධයක් නැගීම. එතකොට මොනවාරි හුටපටයක් පක්ෂයේ එතන තියෙන්න ගන්නවාද? අප බලමුක ප්‍රකාශය කොකටත්. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදාළ ප්‍රකාශයේ සිදු කළේ පසුගිය 22 වනදා පැවති ග්‍රන්ථයක් ජනගත කිරීමේ උත්සවයකට එක්වෙමින්. විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියන කතාව වැරදි ප්‍රකාශයක්. ජාතික නිදහස් පෙරමුණේ මතයක් නෙමෙයි, ජාතික නිදහස් පෙරමුණේ තීන්දුවකුත් නෙමෙයි. ඒක යාගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන්. සාමකාමී රටක පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවුලක්. මේ අතවනන්නේ මොකටද? ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අතවැනීමක්. මේ පක්ෂය අපි ගොඩනගපු පක්ෂය. මේ පක්ෂය සන්නද්ධ ව්‍යාපාරයකට යන පක්ෂයක් නෙමෙයි. බරපතල තත්ත්වය තමයි වෙන කෙනෙකුට පාර්ලිමේන්තුවට බෝම්බ ගැහිම සඳහා පෙළඹවීමක් මේ ප්‍රකාශ වලින් ඇති වෙනවා. ඇත්තටම යා මේක ජාතියෙන් සමාවගත යුතු කාරණාව. ඒ නිසා ජාතික නිදහස් පෙරමුණ විදියට මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පක්ෂය ප්‍රතික්ෂේප කරනවා කියලයි ඔහු සඳහන් කිරීමක් කරන්නේ පක්ෂයේ නායකයාගේ ප්‍රකාශයක්. හොඳයි, දැන් අපි යමු අර
මියන්මාර් කතන්දරය ගැන දැන් අතුරු කතා නැගෙනවා. එවැනි අතුරු කතාද පත්තර වාර්තා කරනවා. සුරක්කිම සිරි දළදා ජාතික ව්‍යාපාරයේ සභාපතිගේ ප්‍රකාශයක් මෙන්න දිවයින පත්තරේ. එහි සභාපතිවරයා සඳහන් කරන්නේ දිවඩ නිලමේගේ නිලය තහනම් කොට පරීක්ෂණයක් කරන්න කියලා. සමන්ත වීරසේකරයි අදාළ වාර්තාව අරගෙන එන්නේ. දැන් මේ සඳහා ඔහුගේ සුරක්කි මුසිරි දළදා ජාතික ව්‍යාපාරයේ සභාපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාරය දක්වනවා දිවඩ නිලමේවරයා. එයත් එතනම එහා පැත්තෙන් ඒ පත්තරේම මෙන්න මෙහෙම දාලා තියෙනවා. අසත්‍ය ප්‍රකාශ කළ සේනානායක ටෙරේව නීති හමුවට යනවා. දියවඩ නිලමේ නිලංග දෑල කියන්නේ. දැන් යන්නේ ජනාධිපතිතුමාගේ කටාර් සංචාරය පිළිබඳව වාර්තා කරන්නටයි. ජනපති කටාර්හි දෝහා නගරේ කටාර් රාජ්‍යයේ රජවන තමීන් බින් අහමඩ්ගේ ආරාධනය පරිදි කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ දෝහා නගරයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අවස්ථාව සහ පිළිගත් අවස්ථාව කටාරයේ ශ්‍රී ලංකා තානාපති එස්.පී. ලියනගේ මහතාද චාරිරූපයේ සිටින අයුරු ඔබට බලන්න පුළුවන්. එන අතරතුර ශ්‍රී ලංකා සිසු දරුදැරියන් හමුවන්නට ජනාධිපතිවරයාගේ අපි එම අවස්ථාව බලමු. දෝහාහි ස්ටෙෆන් ශ්‍රී ලංකන් පාසලට අද පස්වරුවේ පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසු දරුදැරියන් ඇතුළු පිරිස විසින් ඉමහත් හරසරින් පිළිගනු ලැබුවා. විද්‍යාලයේ සිසු දරුවන් සමග සුහද කතා බහක නිරත වීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැහැ. වසර 16කට වැඩි කාලයක් පවත්වාගෙන යන මේ පාසල විවිධ දුෂ්කරතා හරදර මැද්දේ ඉතාමත් හොඳ පාසලක් වශයෙන් පවත්වාගෙන යෑමට ඒ කටයුතු කළ සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය උදා කරනවා. ඒ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනා වගේම අපේ දරුවන් කටාර්හි සිටියත් ශ්‍රී ලංකාවේ සිටියත් ලෝකයේ වෙනත් තැනක සිටියත් ඒ දරුවන්ගේ අනාගතය සඳහා වගේම මුල්මහත් මානව ප්‍රජාවගේ අනාගතය සඳහා ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දීම ඉතාමත් අවශ්‍යයි. විද්‍යාඥයින්ද විශේෂඥයින්ද විද්වතුන්ද ඒ සෑම කෙනෙකුටම තරඟකාරීත්වයක් තිබෙනවා. එහිදී දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය තමයි ඉතාමත් වැදගත් වන්නේ. අද සිටින කුඩා දරුවන් තමයි හෙට ලෝකේ බාරගන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම දරුවන්ගේ අනාගතය යහපත සඳහා කටයුතු කිරීම සෑම කෙනෙකුගේම වගකීමක් සහ යුතුකමක් වෙනවා. මේ දැන් අප සූදානම් වෙන්නේ රිවිර පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කියවන්නටයි. මෙන්න මේ විදිහට දාලා තියෙනවා. අපි සටහන තියෙන විදිහටම බලමුකෝ. විභාග කොමසාරිස්ගේ තට්ටු කැපෙන හැඩ අක්‍රමිකතා ගැන ඇමතිගෙන් විශේෂ විමර්ශනයක් සුජිත් කෝනාරලියන්. විභාග දෙපාර්තමේන්තුව තුළ සිදුවී ඇතැයි කියන විභාග අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්භාතා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කොට තිබෙනවලු. කලක් තිස්සේ සිදු ආයයි කියන අක්‍රමිකතා සහ පසුගිය කාලය තුළ විභාග දෙපාර්තමේන්තුව තුළ සිදු ආයයි කියන දූෂණ පිළිබඳ මෙම විශේෂ විමර්ශනය ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් රිවිරට කියලා. අදාළ විමර්ශනය සඳහා මේ වන විට විශේෂ විමර්ශන කණ්ඩායමක් සම්බන්ධ කරගෙන ඇති අතර එම විශේෂ විමර්ශන කණ්ඩායම කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශන ආරම්භ කොට ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා. ඔය තියෙන අද රිවිර පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරපු කතාව. ඒ අතරේ ජයිප ඉස්සරහට එක් දෙයක් වෙනුවෙන් පෙනී සිටිනවාලු. දේවල් ගණනාවක් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ එක් දෙයක් ගැන වාර්තාවක් තියෙන්නේ. මොකද්ද? විධායක ජනාධිපති ධුරේ අහෝසි කිරීමට ජයිප කැප වෙනවා. ටිල්වින් කියන්නේ සිතිජ අනුහස් ලියන්. විධායක ජනාධිපති ධුරේ අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතු අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින බව ජයිප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඔන්න කියන්නේ. විරාමයකට යමුද? ඇතුල් පිට වාර්තා බලමු විරාමෙන් අනතුරුව. මං කිව්වේ අර මේ දවස්වල සෑහෙන්ඩ කතා වෙනවා කියලා එක මාතෘකාවක්. අලුත් ව්‍යවස්ථාව, ඒ ආශ්‍රිත තොරතුරු, 13 දීම. එතකොට 13 එහා කතන්දරය, ඉස්සර 18 කතන්දරය, ඔව ගොඩක් දැන් මේ දවස්වල කතා වෙනවා.
එක්ෙක් පාර්ශව තමන්ට ආවේනිකව අදහස් පළ කරන ආකාරය බලාගෙන යමින් නැතුල්පිට වාර්තා ආරම්භ කරන්න සූදානම්. අද ටිල්වින් සිල්වා එක තැනක නෙවෙයි තැන් කීපයක ඉන්නවා. මෞබිම නැතුල්පිටුවෙත් මෙන්න ඉන්නවා. රට බෙදෙනවා කියලා කෑගහන්නේ පරාජිත බංකොලොත් කණ්ඩායමක්. බෞතර බලයෙන් 13 ඉවත් නොකර මහින්ද 18 ගෙනත් විධායක බලය වැඩි කරගත්තා කියලා ටිල්වින් කියනවා අනුරාධා හේරත් වාර්තාව කරන්න. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තේ විවිධ අයගේ අදහස් විවිධ විදිහට මේ දවස්වල එළියට එන්නේ. ඩිලාන් පෙරරාගේ කතාව අද පත්තරේ ඇතුල් පිටු වාර්තාවේ මෙන්න මේ විදිහට තියෙනවා අපිට බලන්න පුළුවන්කම ලැබෙනවා. නිදහස් පක්ෂයේ පවත්වන තුරු විවස්ථාදායක සභාවේ ඒකී යන වචනය ඉවත් කිරීමට හෝ විවස්ථාවේ බුදුදහමට තිබෙන ස්ථානය වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නෑ. ඒ ඔහු කියන්නේ බදුල්ලේ පාලිතයි වාර්තාව අරන්ගෙන්. දැන් මේක 3-2 සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 76ක් හොයනවා ඒකාබද්ධ විපක්ෂේ. ඔවුන්ගේ 54ත් එක්ක ඊළඟට ශ්‍රී ලංකා එකේ තවත් 11ක්කුයි UNP එකේ සෙට් එක්කුයි ඉන්නවා. එතකොට අඩු කීයද කියලා උදේ ගම්මන් පෙළයි මෙන්න මෙහෙම කියන්නේ. නව ව්‍යවස්ථාව 3-2 බහුතර බලයකින් සම්මත වීම වැළැක්වීමට මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහාය අවශ්‍යයි. පියුතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන් පෙළ කියන්නේ ඒකාබද්ධයේ 54ක් ඉන්නවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 11ක් දැන්ට සහාය පළ කරලා තියෙනවලු. UNPA 6 දෙනෙකුත් පොරොන්දු වී තිබෙනවලු ව්‍යවස්ථාවට එරෙහිවන්නට. එහෙම වුණාම 6යිලු අඩෝ. තවත් 6ක් හොයමින් ඒකාබද්ධයේ සිටින අතරේ පොහොට්ටුව අද මේ කතාව පොහොට්ටුවෙන් අද පත්තරේ වාර්තාව බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පළාත් මන්ත්‍රීන් වැඩි පිරිසක් පොදුජන පෙරමුණේ නාම යෝජනා ඉල්ලලා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරනවා. මේ අතරතුරේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ නිවේදනයක් එළියට දානවා. මේ අපි කතා කරපු සිද්ධීන් කියන විවිධ පාර්ශව පිළිබඳවත් දැරණ විදියට නිවේදනය එළියට එනවා. එළියට ආපු නිවේදනය මෙන්න මෞබිම් පත්තරයේ තියෙනවා. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන නුරුස්සන බලලෝභී පරාජිත බලවේග වියරු වැටිලා මුදල් හා ජනමාධ්‍ය ඇමති සඳහන් කරන්නේ. දැන් මේ නිවේදනය මොනවද තිබ්බේ කියලා අපි මොහොතක් බලමු. මංගල සමරවීර අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ව්‍යාත්මග නම් වූ උත්සව සභාවකදී හිටපු හමුදා නිලධාරියෙකු වන කමල් ගුණරත්න මහතා පළ කළ අදහස් දෝෂ දර්ශනයට ලක් කරමින් උපුටා ගැනීම. ව්‍යාත්මග නම් වූ උත්සව සභාවකදී හිටපු හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවයි. 88-89 භීෂණ යුගයේ සිහිගන්වමින් දේශද්‍රෝහින්ට මරණ යන ලේබලයේ ගසා ඒ කළ යුතු බවත් එසේ මරා දමන උන්ගේ දේහයන් දනහිසින් ඉහළට නොගෙන ගෞරව නොදක්විය යුතු බවත් එම උත්සව සභාවේදී අදහස් පළව තිබෙනවා. උපුටා ගැනීම අවසන්. ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වන්නේ මෙවැනි බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ 62 ලක්ෂයක් ජනතාව ස්ථාවර සාමය හා සංහිඳියාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවට තහවුරු කර ඇති වටපිටාවකදී බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන අරමුණු සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම ව්‍යාත්මග ආරම්භ කර ඇතැයිද පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ ඉන් රටට විපත් මග කැඳවන බවයි. උපුටා ගැනීම. කමල් ගුණරත්න නැමැත්තා හන්දි කඩාල නම් කෘතිය මගින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයන් හා දෙබල කොල්ල කෑම් සම්බන්ධව ශ්‍රී ලංකා හමුදාව අමුඅමුවේ පවා දුන්නා. එවැනි සිද්ධීන් දෙස බලමින් වීරු ආශාවන් සන්තර්පණය කරගත් ආකාරයේ පවා හෙළිදරව් කළා. කමල් ගුණරත්න නැමැත්තාගේ තානාපති සේවා කාලය තුළදී ලාංකික සේවකයෙකුගේ අභිරහස් මරණයක් පිළිබඳ ඔහුට එරෙහි පරීක්ෂණය තවමත් විභාගෙමින් පවතිනවා. උපුටා ගැනීම අවසන්. ඕන්න දැන් අපි වෙනත් කාරණා ගණනාවකට ඔබත් එක්ක යනවා. වාන්න ඔබට දැනෙන දේවල් මේ අතර තියෙනවද කියලා ලංකාදීප පත්තරේ වාර්තාවක්. බස් රියදුරන් වැඩි හරියකට හරියට කණහෙන්නේ නෑ. වාර්තා කරන්නේ ජයන්ත සමරකෝන්. මෙරට බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් වැඩි පිරිසක් ශ්‍රවණාබාධ වලින් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළි වෙලා තිබෙනවා. රාගම වෛද්‍ය පීඨයේ ශ්‍රවණවේදී විශේෂ උපාධි අවසන් වසර අධ්‍යයනය ලැබූ සායනික ශ්‍රවණවේදිනී ශාන්තා ප්‍රසාදිනී ජයතිලක මහත්මිය විසින් කඩවත බස් නැවතුම් පොලේ මාස 8ක් තිස්සේ සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය කර ගැනීමට හැකි වෙලා තිබෙනවා. අපි හිතන් හිටියේ ඉතුරු සල්ලි ඉල්ලනකොට විතරයි කණහෙන්නේ නැත්තේ කියලා. නමුත් ඊට වඩා තත්ත්වයක් තියෙනවා කියලා පත්තරේ වාර්තාවක් කරනවා. සමීක්ෂණයකින් හෙළි වුණා කියලා තත්ත්වය එච්චර හොඳ නෑ. බස් රියදුරන් වැඩි හරියකට හරියට කණහෙන්නේ නෑ. රියදුරන් සහ කොන්දොස්තරවරුන් කියලත් දාලා තියෙනවා.
බස් සංගම් පිළිබඳව දැන් මේ පිළිබඳව අවධානය යොමු කරයිද මන්දා. ඒ අතරේ ටයිසන්ගේ පරපුරේ තවත් කෙනෙක්. එතනනම් අපිට ආරංචි වුණේ කන, මෙතන ආරංචි වෙන්නේ නහය. වේටර්ගේ සපා කෑ නහයට 25,000ක්. සුමිත් ජයවික්‍රමයි ලියන්නේ අත්තිට වූ සිර දඬුවමක් 1500ක දඩයක්. හෝටලයකට ගොස් තේබීමෙන් පසුව සිගරට්ටුවක් ගෙනෙන්නේ දැයි ඇසූ වේටර් සමග ආරවුලක් ඇති කරගෙන ඔහුගේ නාසය සපා තුවාල කළේය කියන චෝදනාවකට වරදකරුවෙකු පුද්ගලයෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරුවරිය දඩ සහ අත්තිට වූ සිර දඬුවම් නියම කළා. තුවාල ලැබූ පැමිණිලිකරුට වන්දියක් ලෙස විත්තිකරු රුපියල් 25,000ක් ගෙවා ඇති බවද සඳහන් වුණා. මේ වේටර්ගේ සපා කෑ නහයට 25,000ක් හම්බෙලා තියෙනවා. දැන් මේ වගේ දේවල් වෙනවා, මේක වාර්තා කරන්නේ මේ වගේ දේවල් වෙනවා. ඒකෙන් වැළකී සිටින්නට හොඳ, එමත් නැත්නම් මේ වගේ දේවල් ආදර්ශයට ගන්න නොවේ. අර ඉස්සෙල්ලා කියපු එකයි මේ දැන් කියපු එකයි ඒ දෙකම කියන්න යන්නේ ඒක හොඳේ. තරහකරුවන්ගෙන් පරිගන්න අලුත් ක්‍රමයක් හොයාගෙන විසකුරු සර්පයෙක් බෝතලයක දාලා තරහකාරයාගේ ගෙදරට දාලා පුද්ගලයෙකු විසින් විෂගෝර සර්පයෙකු බෝතලයක් තුළට බහාගෙන තරහකරුවෙක්ගේ නිවසට දමා ගොස් තිබීමේ සිදුවීමක් ඊයේ අලව්ව පොලිස් බල ප්‍රදේශයේ ගම්මානයකින් පැමිණිලි කර ඇති බව අලව්ව පොලිසිය කියනවා. මාර බඩු ඉන්නේ නේ, පළිගන්න ගියාම මාර වැඩ කරන්නේ. විදේශ වාර්තා අතරට ලංකාදීපයෙන් ලෝවටා. චීනයේ බලය යළි ශ්‍රී ජින්පින්ගේ අතට අනුප්‍රාප්තිකයෙක් නෑ දිගටම රැඳී සිටියේද? චීනය එන්නේ එන්නේ ඉහළට යනවා නේද? අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කර ගන්නවා කියලා සෞදි අරාබිය සඳහන් කරනවා. දහදිය වෙනුවට සිරුරෙන් ලේ ගලන තරුණියක් ගැනත් විදේශ වාර්තා අතරේ තියෙනවා. ඒක මාරදයක් නේ. දහදිය වෙනුවට සිරුරෙන් ලේ ගලන තරුණියක්. ක්‍රීඩා වාර්තා කීපයකටයි යන්න සූදානම් වෙන්නේ. 20:20 තරග තුනකින් සමන්විතයි. අලුත්ම කණ්ඩායමක් පළපුරුදු ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් පමණයි ඉන්නේ. ඒක අදපත්තරේ ක්‍රීඩා පිටුව වාර්තා කරන විදිය. තරුණ ජවයෙන් අලුත් ආරම්භයක්. අද එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි නුවරදී ආරම්භ වෙන 20:20 තරගාවලිය ගැන වාර්තාව ඒ. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ ප්‍රකාශයක් අදපත්තරේම තියෙනවා. එක් දින තරගාවලිය පැරදුනේ ශ්‍රී ලංකාවට වඩා පාකිස්තානයේ ශ්‍රේණිගත කිරීමේ ඉහළින් සිටි නිසායි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහම් ලැබ්‍රෝයි සඳහන් කරන්නේ. මාරයිනේ, එහෙම වුණොත් ඉස්සරහින් ඉන්න ශ්‍රේණිගත කිරීම් වලින් අපිට වඩා ඉහළින් ඉන්න කවුරුත් පරද්දන්න ලැබෙන එකක් නැද්ද? ඒකත් හරි ප්‍රකාශයක් තමයි. ඒ අතරේ ක්‍රීඩා ඇමතිත් ඔන්න ලාහෝර යනවලු මෙන්න ඒක වාර්තා කරනවා. මෞබිම වැඩි තිබ්බත් මම ලාහෝර යනවා ක්‍රීඩා ඇමති කියන්නේ. මේ අතරේ අර එක් දින තරගාවලිය සඳහා පාකිස්තානයේ සමග තරග පහ බලන්න ගිහිල්ලා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ගැන ගොඩක් කතා වුණා. නිලධාරීන් එහෙ යනවා, එහෙ ගිහිල්ලා මොකද්ද වෙන්නේ? පහම තරග පහම පරාජයට පත් වෙනවා. අතරක් පැරදිලා තියෙද්දි පහේ තරගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනකොට ඒකත් දැඩි පරාජයකට ලක් වෙනවා. මේ අතරේ තමයි නිලධාරියෙක් එහි පාකිස්තානු නිලධාරිනියකට මොනවද යැව්වා කියපු පණිවිඩ කීපයක් ගැන කතාවක් එළියට ආවේ. ඒක නැවත ඊයදුණු ආකාරය මේ. පාකිස්තානය සමග එක්සත් අරාබි එමිරාජ්‍යයේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියෙක් තමන්ට අයිති යෝජනාවක් කළ බවට, එම තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ආයතනයක නිලධාරිනියක් චෝදනා කළ බවට වූ පුවතක් අප ඊයේ හිරු ස්පෝර්ට්ස් තුලින් අනාවරණ කළා. ඇය සියට ටගිනිමොස්සේ මේ බව අනාවරණ කර තිබූ අතර එහිදී අදාළ පුද්ගලයා විසින් තමන් වෙත එවූ බව පැවසෙන දුරකථන සංවාද පණිවිඩද ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවත්, අයුතු යෝජනාව කළ පුද්ගලයා සම්බන්ධයෙන් ඊටත් වඩා කනගාටු වන බවත් ඇය සියට පණිවිඩයේ සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් නිලධාරීන් බහුතරයක්ද මේ දිනවල එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින්නේ විනෝද සංචාරයක් ලෙසයි. ක්‍රීඩාවේ උන්නතිය කෙසේ වෙතත් සිය උන්නතිය ගැන පමණක් සිතනා මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා රටේ අභිමානය විනාශ වී යන්නට ඉඩ හැර බලා සිටීම ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමද? මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. එරට ක්‍රිකට් ක්ෂේත්‍රය හා සම්බන්ධ නිලධාරීන්ට අයිතු යෝජනා සිදුකළ බවට ඇය විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මේ ගැන ඔබතුමා දැනුවත් මම දැක්ක එක මේ මම දැක්ක එක දැන් මම අද බලන්න දන්නේ මේ එකට පරීක්ෂණයක් කරන්න කවුද මේ සම්බන්ධ නිලධාරියෙක් කියලා. අප යලිත් අවධාරණය කරන්නේ මෙම සිද්ධිය සත්‍යක් නම්
ජාත්‍යන්තරයේ ලාංකේය නාමය අපකීර්තිර ලක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් කොන්ද පණ ඇති තීන්දුවක් ගැනීමට මෙරට ක්‍රීඩාව කරවන වගකිවයුත්තන් හැකි ඉක්මනින් කටයුතු කළ යුතු බවයි. අදාළ කාරණාවත් සමගින් අපි කාටුන් පෙළ බලන්න ඉඩිතර කරලා විරාමයක් කරන් එන්න. දේශපාලකතුමා බැරෑරුම් ලෙස ප්‍රශ්නයක් අහද්දී තාම සැහැල්ලුවෙන් සරදම් දෙන උත්තරේ ආරම්භයට බලන්න ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක. බොහොම බැරෑරුම් ලෙස අහනවා දේශපාලකතුමා. සයිටම් වැහැව්වොත් මොකක් කරයිද? මෙන්න සැහැල්ලුවෙන් දෙන උත්තරේ. තව ප්‍රශ්නයක් අල්ලගනි. ඒක වැහැව්වොත් තව ප්‍රශ්නයක් අල්ලගනීලු. දැන් ඩොක් ටෝක් ප්‍රියන්ති පෙරේරාගෙන් යාළුව දෙන්නෙක්ගේ කතාව. සතියක් ඇතුළත ගල්ගුහාවෙන් නිවත් වෙන්න කියලා වනජීවිය භාවනානුයෝගී භික්ෂුවකට නියෝග කරලා අනිත් එක්කෙනා කියනවා සත්තුත් එක්කම ජීවත් වුණු උන්දලාට මනුස්සකම අමතක වෙලා ඇති බං. ඉවත් වෙන්න කියන්නේ ඇත්තේ ඒ නිසා වෙන්ට ඇති කියලායි කියන්නේ. මේ තලන්ගේ ඒතුමා කාට උන් එක. සිරා ඒතුමාට කියන්නේ කැබිනට් ඇමතියෙක්ගේ නඩත්තුවට වසරකට ලක්ෂ 700ක් යනවා කියලා ටෙල්වින් කියනවා. ඒ මදිවට ඔන්න ආයි උත්තර මන්ත්‍රී මණ්ඩලයකුත් යෝජනා කරලා කියලා ඒතුමා කියද්දි ආයිත් සිරා කියනවා අලි මදිවට හරක් කිව්වේ ඕන් ඔය ජාතිය වැඩවලට තමයි සර් කියලා. දැන් මේ මියන්මාරයේ අතා ගැන කතාවක් රාජදාසලාගේ ගෙදර තලංගම ජයසිංහගේ පලාමල්. පත්තරේ බල්ල රාජදාස කියනවා මියන්මාරයෙන් 2007 දළදා මාලිගාවට ගෙනාපු අලි දෙන්නට සතයක්වත් ගෙවලා නැහැ කියලා දියවඩන් නිලම කියනවා. වයිෆ් ආනෝ එතකොට ඔය කෝටි 26ක් ගෙව්වයි කියන්නේ. ආ ඒ හොරාලියෙකුට වෙන්නේ. ඒ හොරහාලියෙකුට වෙන්නේ ඇති කියලායි මේ රාජදාස කියන්නේ. ඊළඟට මාධ්‍ය ගැන කාටුන් දෙකක් අද පත්තරවල තියෙනවා. එකක් ලංකාදීපේ. තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස මෙන්න. පෑන් දෙකක් සංකේතවත් කරලා තියෙන පළමු පෑන බලන්න කෙලින් ඍජුව හිටගෙන කියනවා දූෂණ වංචා අකටයුතුකම් අපි හෙලි කරනවා කියලා. එතකොට ඇහෙන සද්ද බලන්න පුවත්පත් වැඩ කරන්නේ රට අස්ථාවර කරන්න. ඊට පස්සේ තවත් මාධ්‍ය මොකද කරන්නේ? අන්න දෙකට නැවිලා වැඳලා එහෙයි කියනකොට කියනවා අන්න හොඳ මාධ්‍ය කියලා. එතකොට බලයේ තේමිට පෙර සහ පසු මාධ්‍යයට දක්වන ප්‍රතිචාරය හොඳට බලන්න අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එකෙන්. මෙන්න බලයට පෙර මාධ්‍ය ඒ බලයට එන්න බලන දේශපාලඥයා කොහොමද වැළඳගන්නේ? උම්මා දීලා වැළඳගන්නේ. ඊට පස්සේ බලයට පසු මාධ්‍ය වැළඳගන්න විදිය බලන්න. අර දට්ටික ඉස්සරහට ඇවිල්ලා තියෙනවා අමුතු වේශයක් අරගෙන පෙන්නුම් කරන ආකාරයක් තමයි තියෙන්නේ. ඒක නම් වෙන වැළඳ ගැනීම. අපි යන්නේ ලංකාදීපයට දාසහප් වලානගේ සුවාරිස් බලන්න. ආර් සම්බන්ධන්ගේ කතාවක් ඊයේ පත්තරවල තිබුණා. ඔහු ඇවිල්ලා ස්වාරිස්ට කියනවා අරණියගා මන්දිරයට යද්දි මාව චෙක් කළා බං ලැජ්ජාවෙ බෑ. කරුණා බඩාල්ලන් හිනා වෙනවා ඇති සර් කියලයි ස්වාරිස් කියන්නේ. කරුණා බඩාල්ලන් හිනා වෙනවා ඇතිලෝ. අතට අත මේ උදේ විමලසිරිගේ කාටුන් එක. හිටපු ජනපති සහ වත්මන් ජනපතිගේ අතට අත කියලායි පෙන්නුම් කරන්නේ. අර බලන්න ඉස්සරහා මොකද්ද තියෙන්නේ කියලාම දෙන්නම දික් කරලා තියෙන්නේ බොරු අත් දෙකක් කියලායි පෙන්වන්න කරන්නේ. මේ යන්න සූදානම් වෙන්නේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකට. වික්‍රමසිංහගේ අංකල්ට මැතිවරණ කොමිසමේ සභාපති මුණ ගැහිලා. තවදුරටත් ඡන්දෙ කල් ගියොත් ඇත්තටම ඕවා දාලා ගහලා යනවද සර්? මෙන්න උත්තරේ. මේවා එහෙම දාලා ගහලා යන්න මට පිස්සු යබන්. මේ ඊළඟට විවස්ථාව පැත්තේ ඇඳුණු කාටුන් පෙළක් තියෙනවා. මෞබිම එම්ඩී වීරරත්නගේ මාර්සිපාල. මාර්සිපාල සහ සීයා අතර දෙබස. අකිල විරාජ් කියනවා නව ව්‍යවස්ථාව ඡන්ද පොරොන්දුවක්ලු. මද එකක් හරි ඉටු කරන්න හැදුවා ඒකටත් කචල් කියලයි මෙතන කතා වෙන්නේ. එකලෝ ඉටු කරන්න හැදුවේ ඒකටත් කචල්ලු. මේ කවියක් තිලකගේ තුන්මන්සල කවිය හොඳට බලන්න. ව්‍යවස්ථාව ගැන අරගලයකට වැදී රට තුල දැවෙන පැන අමතක කරන ලදී. යයි ජීවන වියදම ඉහළටම ඇදී
දුගියා නිරාහාරව දහ දුකම විදී. දහ දුකම විඳිනවලු දුගියා නිරාහාරව විවස්ථාව ගැන අරගලයට ගිහිල්ලා රට තුල දැවෙන ප්‍රශ්න අමතක කරලා යලි ජීවන වියදම ඉහළටම ඇදී ගිහිල්. මේ ඊළඟට යන්න සූදානම් වෙන්නේ මෞබිම් පත්තරේ එම්.ඩී. වීරරත්නගේ තවත් කාටුන් එකට. ජනාධිපතිතුමාද කොහෙද කොහෙද යන ගමන් ඉස්සරහාට දික්වෙනවා පෝරු කීපයක්. විවස්ථා එපා, විකුණන්න එපා, සයිටම් එපා. ඒක බල්ල ඉවරල කියනවා ඡන්දේපා කියන්න කවුරුවත් නැහෙනි. දැන් සූදානම් වෙන්නේ ලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාටුන් එක ඔබට ගෙනෙන්නටයි. මෙන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මුට්ටිය ගහලා ක්‍රීඩා පිටියක තත්ත්වය. ඒකාබද්ධය කියන කෙනා අනින්න එනවා. ඒකාබද්ධය ඇඳලා තියෙන්නේ කාටද කියලා හොඳට බලන්න. ඒකාබද්ධය අනින්නෙද්දී ජනාධිපතිතුමායි අගමැතිතුමායි බේරෙන්න රෙද්දක් දානවා. රතුපාට රෙද්දේ තියෙන්නේ මොකද්ද? සීනුව. ජයපෙද දාන්නේ ඒකාබද්ධයේ ප්‍රහාරය වළක්වන්න පෙරට. එයද මේ සංකේතවත් කරලා තියෙන්නේ. ඊළඟට විමල්ගේ බෝම්බ කතාව අද කාටුන් වල. මේ තියෙන්නේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. විමල්ගේ බෝම්බ කතාවට පාර්ලිමේන්තුව අවධානය යොමු කළලු බං. හාල් පොල් ගෑස් බෝම්බ ගැන තමයි තාම අවධානයක් නැත්තේ. එව්වා ගැනත් මේ වගේ පටගාල අවධානය යොමු කරනවා නම් තමයි වැඩේ නේද? ඊළඟට ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන්න. විමල් කියනවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියලා. කරූ ජයසූරිය ළඟට ඇවිල්ලා අහනවා මස්සිනා වගේද එහෙමද කියලා. දැන් එතකොට පාර්ලිමේන්තුව පැත්තෙන් විමල්ගේ පැත්තට එන බෝම්බේ බලන්න අසංග ඉඳුනිල්ගේ තිරස් කාටුන් එකෙන්. මෙන්න පුවතක් විමල්ගේ බෝම්බය පත්තුවේ කතානායක සීරුවෙන්. අන්න කතානායකවරයා බෝම්බයක් වෙලා පාර්ලිමේන්තුව පැත්තෙන් විමල්ව පන්නන් යන ආකාරය බලාගන්න පුළුවන්කම ලැබෙනවා. විමල්ට රාණි මුණ ගැහිලා අවසානය ගන්න හදන්නේ රාණිගෙන්, ජන රාණිය අද පත්තරෙන්. විමල් කියනවා රාණි පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ සෑ, මරාගෙන මැරෙන ප්‍රහාරයක් නම් තමයි වඩා හොඳ. ඒ මුකෝ බං රාණි, සෑරේ තුරුණා කියලත් මහ ලොකු තේරුමක් නැහැ නේ සෑ. මරාගෙන මැරෙන ප්‍රහාරයක් තමයිලු හොඳ. ඒ රාණිගේ අදහස අපි සූදානම් සමගන්නා මේක පුදුම ලෝකයක් සමගින්.